ඇත්තටම ලෝකය කියලා දෙයක් තියෙනවාද? ඇත්තටම බුදු කෙනෙක් මේ සොයාගන්නා වූ මේ විශ්මිත මනසේ ස්වභාවය අපි ගවේෂණය කරාම බුදුහාමුදුරුවෝ කිව්ව විදියට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව තුළින් තමයි අපිට මේ මනස ගවේෂණය කිරීමේදී මේ ඥානයන් පහළ වෙන්නේ. මේ ඒ කියන්නේ මේ මම කතා කරන මේ ඇත්තටම අපිට ලෝකයක් තියෙනවද ලෝකයක් නැද්ද, ලෝකයක් කියලා පනවා ගැනීමක් කොහෙන්ද සිද්ධ වෙන්නේ කියන මේ කාරණා සියල්ලම අපිට අවබෝධ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින්. ඒක ගැඹුරු කාරණාවක්. නමුත් අපි ඒ මනස ගවේෂණය කිරීම තුළින් නුවණින් විමසීමේ හැකියාව දියුණු කිරීම තුළින් මේ මිත්‍යා දෘෂ්ටියේ එල්ලිලා ඉන්නේ නැතුව මේ සම්මා දිට්ඨියට පිවිසලා මේ මනස මේ සකස් වෙන සිත දැකීම තුළින් ඒ සකස් වීම තේරුම් ගැනීම තුළින් ඒ සකස් වීමත් එක්ක මේ මනසේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම තුළින් අපිට ඇත්තටම මනසේ ලෝකය හැරෙන්න අපිට මනසෙහි ලෝකයක් නැත්තම් අපිට ඇත්තටම බාහිර ලෝකයක් කියලා එකක් පණවන්න එකක් නැහැ කියන ඒ පිවිතුරු ඒ ගැඹුරු අවබෝධයට අපිට යන්න පුළුවන් වෙනවා. ඒ පිවිතුරු ඒ මම ඒකට පිවිතුරුයි කියලා කියන්නේ එතන කෙලෙසුන්ගෙන් මිදුණු සිතෙහි තමයි මේ මෙන්න මේ ප්‍රඥාව ඇති වෙන්නේ. මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව මතු වෙන්නේ. ඒ කියන්නේ අපි මේ මනස කියන්නේ අතිශයින්ම අවිශ්මිත දෙයක්. මේ මනස මේ ඉන්ද්‍රයන් පහ හරහා බාහිරට ස්පර්ශ වෙනකොට ඇත්තටම මේ ඉන්ද්‍රයන් පහ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පහ මේ ස්වභාවයෙන්ම පිහිටලා තියෙන්නේ මේ එළියටයි. මේ එළියෙන් අරමුණු ගැනීමේ හැකියාව ඇති වෙන විදියටයි. එතකොට මේ අරමුණු කියන ඒවා මේ ඉන්ද්‍රයන් පහට ස්පර්ශ වෙනකොට මනස කියන එකක් මෙන්න මේ සිතෙහි ලෝකයක් ගොඩනැගෙන්නේ නැත්තම් ඇත්තටම අපිට ලෝකයක් කියලා එකක් නැහැ, පැවැත්මක් කියලා එකක් නැහැ, මොකුත් නැහැ. නමුත් ඒ අන්නේ සකස් වෙන ලෝකය තුළින් තමයි මේ සියලුම දේවල් පැනවෙන්නේ. එතකොට චිත්තේන නියති ලෝකය කිව්වේ ඒකයි බුදුරජාණන්. මේ චිත්තය තුළින් තමයි මේ ලෝකයක් ගොඩනගා ගන්නෙ. අපි ඇසත් රූපයත් ස්පර්ශ වූ පමණින්ම අපිට ලෝකයක් ගොඩනැගෙන්නේ නැහැ. කනත් ශබ්දත් ස්පර්ශ වූ පමණින් ලෝකයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒකේ විශ්මිත බව තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ මනස තුළයි. එතකොට මනසෙහි සකස් වෙන ලෝකයක් තියෙනවා, රූපයක් තියෙනවා, රූපයක් ප්‍රමුඛ කරගෙන රූපයක් වටා තමයි මේ මනස ගොඩනැගෙන්නේ. අන්නේ ලෝකය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රබලම ස්වභාවය. මේ ලෝකය කියලා පණවන එකම ස්වභාවය එච්චරයි. වෙන ලෝකයක් ඇත්තටම මමත් දකින්නේ නැහැ. මොකද ඉහ හරි ගැඹුරු කාරණාවක්. දකින්නේ නැහැ කියලා කියන්නේ මේකයි. මනසෙහි සකස් වුණේ නැත්තම් යම් මොනම අරමුණක් හෝ මනසේ සකස් වුණේ නැත්තම් අපිට බාහිරයේ ලෝකයක් කියලා දෙයක් ස්පර්ශ කරන්න දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මනස තමයි මනසට තමයි මේ හැකියාව තියෙන්නේ. මනසෙහි ගොඩනැගෙන ලෝකය මනස බාහිරින් ස්පර්ශ කරන්න යනවා. ඒකයි මේ කියන්නේ මනසෙහි ලෝකයක් නැත්තම් වෙන ලෝකයක් නැහැ කියන එක. ඒ කියන්නේ මනසින් සදාගත්තු ලෝක විතරයි අපිට බාහිර ලෝකේ අපිට තියෙනවා කියලා අපි මුලාවකට වැටෙන්නේ. එතකොට මනසින් හදාගන්න ලෝකේ අපි අතහැරියොත් අපිට බාහිර ලෝකයක් කියලා එකක් පිළිබඳව ප්‍රශ්නය නිකම්ම විසඳිලා යනවා. මොකද අපි මේකේ තියෙන විශ්මිත බව තමයි මේ මනසින් හදන ලෝකය පිළිබඳව අපි අවබෝධ නොකරන තාක්කල් අපිට හිතෙන්නේ
බාහිර ලෝකය එක තමයි අපි ගනුදෙනු කරන්නේ කියලා. ඉතින් හැබැයි ඒක ඇත්තටම ඒකේ විද්‍යාත්මකව සිදුවන දේ ප්‍රඥා ඇසින් ගවේෂණය කරාම අපිට ඒ අවබෝධ වෙන කාරණය තමයි මනසින් හදන ලෝකය තමයි අපි බාහිරින් ස්පර්ශ කරන්නේ, බාහිරයට යන්නේ. එතකොට ඒ වුණාට අපිට මුලාව තුලින් අර කෙලෙස් වලින් ඇතිවෙන අර මෝහය තුලින් අපිට හිතෙන්නේ බාහිර ලෝකය ට තමයි අපි මේ බැඳිලා ඉන්නේ කියලා. නමුත් අපි බාහිර ලෝකයට නෙමේ බැඳිලා ඉන්නේ, මනසෙහි ලෝකයට, මේ කෙලෙස්වලින් හදන මනසෙහි ලෝකයට. එතකොට ඒ කෙලෙස්වලින් හදන ඒ අරමුණක් ප්‍රත්‍ය කරගෙන මේ පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන මේ මනසෙහි ලෝකය තුලම තමයි මේ සත්පුද්ගල ස්වභාවයක් කෙනෙක් ඉන්නවා කියන මුලාවකුත් ඇති වෙන්නේ. එතකොට ඇතුළාන්තයේත් කෙනෙක් ඉන්නවා, බාහිරෙත් කෙනෙක් ඉන්නවා කියන මුලාවකට යනවා. ඒ මුලාව තුලින් තමයි අර ඒ මුලාව හැදෙන්නේ. හැබැයි ඒ මුලාව සැකසෙන්නේ, ඒ මුලාවේ මුල් බීජය තියෙන්නේ, ඒ ලෝකය තියෙන්නේ හැබැයි මනසෙහි, බාහිරේ නෙමේ. මනසින් හදන ලෝකයට තමයි මුලා වෙන්නේ. ඒ අනුවයි අපි බාහිර ලෝකයට යන්නේ. නමුත් අපිට හිතෙන්නේ අපි බාහිර ලෝකයක් එක්ක කෙලිම ගනුදෙනු කරනවා කියලා. ඒත් එහෙම නැහැ. බාහිර ලෝකෙත් එක්ක නෙමෙයි අපි ගනුදෙනු කරන්නේ, ඇත්තටම මනසෙහි හැදෙන ලෝකය තමයි අපි බාහිරෙන් ගනුදෙනු කරන්නේ. එතකොට අපි මනසේ ලෝකයක් හැදුනේ නැත්තම් මනසින් කෙරෙන ගනුදෙනුවක් විදියට තමයි යන්නේ මේක. එතකොට මනසට තමයි බැඳිලා ඉන්නේ, මනසේ ලෝකයට තමයි අපි පණ දෙන්නේ. ඒ ලෝකයට පණ දෙන තරමට, ඒ ලෝකයට බැඳී යන තරමට තමයි අපි බාහිරේ මුලාවකටත් හසු වෙන්නේ. එතකොට අපි දැන් අපි මේකේ මේක යථාර්ථය හොයාගන්න නම් අපි පළමුවෙන්ම කරන්න මේක ඇත්ත නැත්ත හොයාගන්න, මේකේ සැබෑම යථාර්ථය හොයාගන්න නම් අපි මනසෙහි ලෝකයයි අතහරින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපිට මනසෙහි ලෝකය අතහැරියම ඔබට අවබෝධ වෙයි, ඔබේ මනසෙහි ලෝකය හැරෙන්නට ඔබට තවත් බාහිරෙන් ඔබට එහෙම බැඳීමක් නැහැ කියන එක කියලා. ඒ මනසෙහි හදන ලෝකයෙන් තමයි මේ මුලා කළ බාහිර ලෝකයක්, අයිති ලෝකයක් තියෙනවා කියලා පෙන්නන්නේ. නමුත් මනසෙහි ලෝකය තමයි අපිට දුක, මේ දුක පීඩාව ගෙන දෙන්නේ, කර්ම හදන්නේ, සංසාරක් නිර්මාණය කරන්නේ. බාහිර ලෝකයක් තියෙනවා කියලා එකක් ඥාතිත්වයක් හදන්නේ, ඒ සියලුම කාරණා කරන්නේ මනසෙහි ලෝකයයි. ඉතින් මනසෙහි ලෝකය අවබෝධ කරන්න කියලා කිව්වේ ඒකයි. එතකොට ඒ සකස් වෙන සිතෙන් නිදහස් වීම තුලින් තමයි මේ අවබෝධ කිරීමේ හැකියාව, මේ ශක්තිය, මේ ප්‍රඥාව ගොඩ නැගෙන්නේ. ඉතින් ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලත් කියන්නේ. ඉතින් මේක ඉතාමත්ම මම නම් දකින්නේ මේක තමයි ප්‍රඥාව කියන මේ අති විශිෂ්ට ශක්තිය, මේ මිනිස් මනසෙහි තියෙන මිනිස් මනුස්ස කියන ස්වභාවයක් ලැබලා මෙන්න මේ උත්තරීතර ස්වභාවය තමයි මනුස්ස කියන තලයේ තියෙන උපරිම උත්තරීතරම ස්වභාවය. මේක තමයි මේ බුදු වෙනවා කියලා කියන්නේ. මේක තමයි මේ නිකලෙස් මනස කියලා කියන්නේ. අන්නේ නිකලෙස් මනසින් තමයි මෙන්න මේ යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මනසෙහි බැඳීමක්, මනසට බැඳී සිටීමක් හැරෙන්නට අපි බාහිර ලෝකයක් එක්ක බැඳිලා නැහැ කියන එක. මනසෙහි බැඳීම තමයි මේ බාහිර ලෝකයකට බැඳිලා ඉන්නවා කියලා කියන්නේ. අපි සිතෙන් බැඳුනේ නැත්තම්, සිතට බැඳුනේ නැත්තම්, සිතෙහි ලෝකයක් හැදුනේ නැත්තම්, ඒ හැදෙන ලෝකය තුළ අපි ජීවත් වෙන්නේ නැත්තම් අපිට බාහිර ලෝකයක් කියලා එකක් ස්පර්ශ කිරීමක් වෙන්නේ නැහැ. ඒක අපිට කනගාටුවකුත් නෙමෙයි, දුකක් නැහැ. මොකද අපි සිතේ තමයි දුක තියෙන්නේ, සිතේ ලෝකය තුළයි දුක තියෙන්නේ. අපිට බාහිර ලෝකය තුළ දුකක් නැහැ. සිතේ තියෙන දුක, ඒක අන්න ඒක තමයි දැන් මේ ගවේෂණය තුළින් අපිට හමු වෙන යථාර්ථය. එතකොට සිතේ දුක නැති කරන්න නම් සිතේ දුක තියෙන තැන අවබෝධ වෙනකොට සිතේ දුක නැති වෙලා යනවා. එතකොට සිතේ දුක නැති වුණාම අපිට බාහිරේ දුකක් කියලා එකක් නැහැ. ඒ බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි මේ නිවන් දකින්නවා කියලා කියන්නේ.